Und wir mattinakina, Sitten had de la දේව ප්‍රකාශනය ශුදු පවලතුමන් විසින් තිමෝතියස් වෙත ලේනලද පළමූන හසුනෙන් ඔපුටා ගත්පාටයකි සයල්ලටම ප්‍රථමයෙන් සෑම දෙනා වෙනුවෙන් අයතුම්ද යාඥ්ඥාද ඉල්ලීම්ද ස්තුතිදීම්ද ඔප් කොළයුතු බව මගේ අවවාාදයයි. භක්තියෙන් හා ගෞරවෙන් යුක්තව සාමකාමී තැන් පද්ජීවිතයක් අපට ගත කළ හැකිවන පිණිස රජවරුන් හා උසස් තනතුරු දරණ සියල්ලන්නු දේසාද යාඥා කළ යුතුය. මෙය මිඳුම්කාර දෙවියන් වහන්සේ ඉදිරිියෙහි යහපත්ය ප්‍රසන්නය සියලු මනුෂයන්ගේ මිදමන් ඔවුන් සත්‍ය දැනගැනීමන් දෙවියන් වහන්සේගේ කැමැත්තය. ඇත්තේ එකම දෙවියන් වහන්සේය දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතරවනුයේ එකම මැදිහත්කාරයෙකි. එනම් මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුුස් ජේසුස් වහන්සේය. සියල්ලන්ගේ මිදීම පිණිස උන්වහන්සේ සියදිවිය පිදුූ සේක. මෙසේ නියමිත කාලහිදී උන්වහන්සේ ශාක්ෂි දැරු සේක. ඒ පිළිබඳ දේශනා කාරයෙකුද ප්‍රේරිතයකුද ලෙස මා පත්කරු ලැබුවේ විජාතීන්ට සත්‍ය ඇදෙහිල්ල ිණිස මාමී කියන්නේ බොරුුවක්නොව සත්‍යයක්මය එහෙයින් පෙරිමි පක්ෂය සෑමතැන්හීම කෝපයෙන් හා වාදයෙන් තොරව සැදෑ සිතින් දොහොත් නගහා ්‍යාඥා කරන්නේ නම් මම කැමති වෙමි. දෙව වචනය මෙසේය සුදුල් ලූක්තුමාගේ සුවිශේෂෙන් උපුටාගත් පාටයකි. ජේසුස් වහන්සේ තමන් අදහස් කළ සියල්ල සෙනගට කියා නිම කළ පසු කපරනවුමට ඇතුළු වූ සේක. එක් ශතාධිපතියෙකුගේ ඉතා හිතවත් දාසෙක් රෝගීව මරණාසන්නව සිටියේය. ඔහු ජේසුස් වහන්සේ ගැන අසා සිය දාසියා සුව කරන පිණිස වඩිනමෙන් උන්වහන්සේට අයදිනු වස්. ජුදෙව් ප්‍රජාමූලිකයන් උන්වහන්සේ වෙත යැවීය. ඔහුහු ජේසුස් වහන්සේ වෙට පැමිණ ඔබගෙන් ඒ වර්ය ලබන්න ඔවු සුදුස්සෙකි ඔහු අපේ ජාතියට හිත ඇති කෙනෙකි. තවද අපේ ධර්මශාලාව තනා දුන්නෙත් ඔහුය කියා උන්වහන්සේගින් හුදක්ම ඉල්ලා සිටියහ. එබිට ජේසුස් වහන්සේ. ඔවන් සමග වැඩිය සේක උන්වහන්සේ ගෙදරට නුදුරුව සිටියදී ශතාධිපතියා මෙසේ කියා උන්වහන්සේ වෙතට මිත්‍රයන්ය වීය ස්වාමිණ වෙහෙස නොවන්න ඔබ මාගේ පියස්ස යටට වැඩ මවා ගැනීමට මම නොවටිමි මා ඔබ වෙතට නොපමිණියයේ ඒ නිසාය ඒත් වචන මාත්‍රයක් පැවසුවමැනව එවිට මාගේ මේකරුවා සුවපත්වනු ඇත. මමද බලේලත් අය යටතෙහි සිටින මිනිසෙක්මි මා යටතෙහිද හේවායු සිටිති එක් අයකුට යන්නයි මාකී කල ඔහු යැයි තව අයකුට එන්නයි කී කල ඔවු එයි. මාගේ දාසයාට මේ කරවයි කී කල ඔහු ඒ කරයි. ජෙසුස් වහන්සේ ඒ අසා ඔහු ගැන මවිතබී හැරි තමන් පසු පස්සේ ආ පිරිසට මුළු ඊස්්‍රායිල් ජනතාව අතරවත් මෙතරම් මහා ඇදෙහිල්ලක් මා දැක නැතැයි නොබලාට කියමි වදාල සේක පණිවිඩ කාරයෝ හැරි ගිය කල ඒත් දාසයා සුරපත්්ප සිටිනු දුටහ ගැලබීමදායක සුභාරංචියනම් මෙසේ. ජේසු පිහිටයි ඔබ සැමට අද සැත්තැම්බර් මාසේ දහතුවන්වෙනිදා. සතියේ සඳු දදවස. මේ වන විට මෙවර්බුම් නාලිකා විදදිරී පස දවසේ කියවීම එවාගේම පිළිතුරුගීය සුවිශේෂයට ඔබ සවන්දී ැති. අද දමුසේදී ඔබ සමන්ඳ වන ශුදු සස්ුවිශේෂයෙන් ස්වාමීන් වහන්සේ දෙන පණිවිඩය හරීම බැගහැපත්වීමේ පඩිවිඩයක්.ඒ තමයි ප්‍රමාන්තේනි ඔබ දැනුුවත්වෙන ඉන්නට පුළුවන් මෙ රෝමාණු ජනතාව සහ රෝමාණුවන් සහ ජුද්දෙවවන් අතර විශාල පර්තරයක් තිබුණා. රෝමාණුවන් තමයි අධිරාජ්‍යවාී යටති තිබුණු ඒ ජාතිය එහෙම නැත්තම් පාලකයන් හිටියේ රෝමාණුවන් බොහෝම මේ ජුදෙව්වන් කියන්නේ සේවකයන් වහල්ලුන් යට වහත් ජාතියක් අද සුවිශේෂීදී සඳහන් වනා රෝමාණු සෙන්පතියෙක් මේ ුද ජේසු වහන්සේ ගාවට එනවා ජෙසු වහන්සේ කියන්නේ කවුද ඔන් වහන්සේ කියන්නේ ජුදයව්වෙක් මේ බලතල රෝමාණු සෙම්පතියෙක්ටති බසීමමාන්ත බලතල ට ඕනම දෙයක් කර ගැනීමේ හැකියාවක් තිබ්බ. මේ දේකිව්වොත් මේ අවස්ථාවදි මෙතන්ට එන්න ගෙන්න ගන්න ඕනම දෙයක් ඔහුට පුළුවන් කම තිබ්බා. හැබැයි සවිශෂිෂ සඳකන් වෙනවා මේ රෝමාණු සෙම්පතියා චේසුස් වහන්සේ ගාවට යනවා උන්වහන්සේ වොහොයාගෙන. ඒ අන්න මොකටද තමන්ට දෙයක් ඉල්ලගෙනද තමන්ට දෙයක් අවශ්‍ය වෙලාද නැහැ ප්‍රමාන්තේනී. ඒ යන්නේ තමන්ගේ සේවකයාට සුවය ඉල්ලගෙන තමාන්ටත්න මේ තමන් යටතේ වැඩකරන කෙනෙක්ට සුවය ඉල්ලගෙන ඒ බැහැපත්වීම ඒ බැහැපත්වීම රෝමාණු සෙම්පතියගේ දකින ස්වාමින් වහන්සේ ඉක්මනින්ම යනවා අවශ්‍යදේ දෙන්නට ස්වාමන් වහන්සේ ඒ බැහැපත් බව ඔබත් මමත් මගේ ඔබේ ජීවිත අපි බැහැපත්වන තරමට අපි අනිත් අය ගැන හිතන තරමට උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනවා අසීමමාන් විතව. ඒේදේ ඔබාද දැකල ඇති ඔබේ ජීවිතේ. සමහරක් තැන් වලද ඔබට අමතක වෙනව ඇති. ඒ අද දවසේ දේ උන් වහන්සේ කියෙනවා. ඔබ පැහැපත් වෙන තරමටම ඔබ පහත්වන තරමටම ඔබ ඉවසන තරමටම උන්වහන්සේ ඔබ ගාවටේනවා. ඔබට අවශ්‍යදේ ඔබටත් ඔබ ඉල්ලනවටත් වඩා ඉක්මනට දෙනවා. කියන දේශවාමන් වහන්සේද කියනවා. ඔ මේ මොහොත වෙන විට බොහෝ අය වෙනුවෙන් ්‍යඥා කරන ඇති බොහෝ අය වෙනුව විධ දේවල් හොයන ඇති. බෙත්හෙත් හොනවවෙන්නට පුළුවන් හැබැයිස්වාමින් වහන්සේ කියනවා. උන්වහන්සේ ගාවට විශ්වාසෙන්ගෙනවනම් ඕනම කෙනෙක්. ඕනම කෙනෙක් උන් වහන්සේ ගාවට විශ්වාසෙන් ගෙනවනම් උන්වහන්සේ ඒ අවශ්‍ය සුවය බලය සහනය දෙනවයි කියෙන දේ උන්වහන්සේ පොරොන්දු වෙනවා. හෙනම් ප්‍රේමාන්තයේ අද දවසේදී අපි අද දවස තුළ අපි පුළුවන්නං. අපේ මේ ස්වාමින් වහන්සගේ සුවය අවශ්‍ය කෙනෙක් වෙනුවෙන් අපි විශේෂෙන් ්‍යඥා කරමු. ඒ අවශ්‍ය කතෝලික හෝවේවා අන්‍යාගමි කොහෝ වේවා කවුරු හෝවේවා අපි. අපේ අසල් වවාසී කෙනෙක් වෙනුවෙන් අසනීප කෙනෙක් වෙනුවෙන් හෝ අපේ යාඥාාවශ්‍ය කෙනෙක් වෙනුවෙන් අද දවසේද විශේෂ ආකාරය යඥා කරමු ඔවුන් ඔප්පු කරමු ස්වාමන් වහන්සගේ සොය ඔවුන් වෙතට ගලාගෙන එන්නට කියලා ඔ සෑමට චෙස පිහිටඇ